අද හරියන තැන් වලින් අපි ආවා හරියටම හරියන තැනකට වෙනස් විදියට ලෝකේ දකින්න ආසායට ආසාවෙන් බලන්න හිතන දේවල් තියෙන තැනකට මේ පිටිපස්සේ තියෙන්නේ ඒකට හොඳම උදාහරණ පේනියක් ඊළඟට මම හඳුන්වා දෙන්නේ එද්‍රි සිංහ කුෂන් වර්ක්ස් පෞද්ගලික සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ නිව්ටන් එද්‍රි සිංහ දැන් එක පැත්තකින් බැලුවා මේක මේ කලාවක් වගේ එකක් නේ ඇත්තටම කලාවක් කලාවටත් එහා ගිය කලාවක් සහ ඉතින් සුවපහසුකරණය කියන එක පැහැදිලිවම ඔබතුමාට පේනවනේ ඒ කියන්නේ කෙලින්ම වාහනේ පුළුවන් තරම් හැඩ කළා සැපදීලා ති හදලා තියෙනවා සැපදීලා හදලා තියෙනවා අපි හැඩයි සැපයි බලන්න පොඩක් එතනට ගිහිල්ලාම උදාහරණ දකිමු ටිකක් බලමු කොයි වාහනයකටද අපි යන්නේ අපි යමු මේ 53 ෂෙල් මොඩල් එක 53 ෂෙල් මොඩල් කියන්නේ පරණ වාහනයක් නේද 1988 88 වාහනයක් ඒ කියන්නේ අවුරුදු 34ක වයස වාහනයක් තමයි මේ කොල්ලෙක් කරලා අරන් තියෙන්නේ හරි අපි නේ කොල්ල ගාවට යමු බලන්න මේක අද අපි දකින වෙනසනේ ඔව් මුලදි කොහොමද මේක තිබ්බේ මේක ඇත්තටම මම ෆොටෝග්‍රාෆර් පෙන්වන්නම් මේක තිබුණේ ඇත්තටම මේ බොඩි සැකිල්ල විතරයි තිබුණේ මේකේ ගොඩක් හරියට විස්තර දැනගන්න මම හිතන්නේ මගේ පුතා ඉන්නවා මනුෂ්‍ය එදිරිසිංහ කොහොමදන්දියා පුතා ඉන්න කොහෙන්ද පටන් ගන්න මනුෂ්‍යා අපි අය ඉස්සරහින් පටන් ගමු මෙයා තමයි රෙඩ් ඇල්ෆා ඇල්ෆා කියන්නේ රැලේ නායකයා රෙඩ් ඇල්ෆා කියලා අපි නම් කරලා තියෙන්නේ සෙල් වලින් ලංකාවේ තියෙන සෙල් වල රජා अभी अतुन पटा गण मेट पावित दीने फुल सौंड सिस्टम के पैनीय सौंड सिस्टम इट पास मेके पवर स्टीरिंग करा इट पास इंटीरियर की मेके पवर शटर दाल दीन अभी मेनुअल दाल दीन इट पवर मिरर दाल दीन अलफाइट आवेणिक हुड लाइन दाल दीन लाइट सिस्टम तेम इट पास मेद दीना मेतना कूल बॉक्स दीनवा मेद वैपुर वैपुर दान पुलिस ඒක කොහමද අලුතෙන් එකතු වෙච්ච දේවල්? අලුතෙන් දාපු දක් කොහොමද? තව? තව තියෙනවා ඊට පස්සේ මේක ආම්ලෙස්ට් එක අපි හදලා තිනවා බෝටල් හෝල්ඩර්ස් දෙයක් මෙතන තියෙනවා. මොකද මේ මේ සීට්ස් ඒක ඕගොල්ලෝම දාපුවා. ඔව් මේකත් අපි ඔරිජිනල්ම අපේ මේ කම්පැනි එකේ හදපුවා ෆැක්ටරි එකේම. ඒත් එයාට කස්ටමයිස් වෙච්ච විදිහට තියෙන එකද? කස්ටම ඉල්ලුව කස්ටමගේ නම දාලා ඉල්ලුවා. ආ ඒ රණවීර කියලා තියෙනවා. රණවීර කියලා දාලා තින කස්ටමගේ නම. කස්ටම නම දාලා ඉල්ලුවා අපි ඒක නම දාලා දුන්නා. ඊට පස්සේ මේක 3D කාපට් එක ගෙන කරද්දි මේක 3D කාපට් කියලා මේකට කියන්නේ. मेक अभी फुल इसरा कैबिन करना 3D कापट वाली कवर कर 3M दादा प्रोटेक्ट इतने पास डैशबोर्ड कथा करती डैशबोर्ड अभी हाइड्रोडी पिन ताक्स ने पावित करीक कर लीनवा जैसे मेक डैशबोर्ड अभी रैपिंग कर लीनवा ले फुल लेदर रैपे कर लीनवा मंगता है लंका शेलो मेक दिन मेक संपूर्ण मोडिफाई कर लीन दूसरी वाहन දැන් කෙලින්ම අර 2000 දශකයේ ඉපදිච්ච කොල්ලෙකුගේ පෙනුම කොල්ලෙකුගේ පෙනුම තමයි කරලා තියෙන්නේ. දැන් ඔහොමම පිටිපස්සට ගියොත් සාමාන්‍ය වාහනයක ඇතුළට නැගිද්දි පේන්නේ නැති දෙයක් තමයි මෙතන නිකන් මේ රෙස්ටෝරන්ට් එක ඇතුළට යනවා වගේ තේරෙන්නේ. වාහනයක් වගේ තමයි. මේ මේ කස්ටමයිස් කරවෙච්ච ඒවාද නැත්නම් ඔයගොල්ලන්ගේ සිස්ටම් එකේම මොඩිෆයි වෙද්දි තියෙනවා. අපේ සිස්ටම් එකේ දැන්ට මේ වගේ දේවල් තියෙනවා. ඒ වුණත් කස්ටම ඉල්ලන විදිහට අපි ඒක හදලා දෙන්න සූදානම්. මෙතන බෝටල් එකක් නම් මෙතන බෝටල් පහක් වුණත් දාලා දෙන්න කස්ටමර් හදලා දෙන්න පුළුවන්. මෙතන හරි ඕන තැනක. මේකේ තියෙන පොඩි දෙයක් මේක එබුවම තමයි ඒක උඩ එන්නේ. ඒක ඒක තමයි ස්මාර්ට් ටීවී එකක් එන්නේ. අගල් 32 ස්මාර්ට් ටීවී එකක්. වාහනේ ප්‍රමාණය අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. මේක දැන්ට මේ වාහනයට ගැලපෙන්නේ මේ සයිස් එක. මීටර ලොකු එකක් දැම්මොත් එම වාහනේ මෙතන එක ෆිට් වෙන්නේ නැහැ. මේක හයිරූෆ් එකක් වුණා නම් මෙතෙන්ට අපිට අඟල් 40-50ක් වුණා දාන්න පුළුවන්. දැන් හයිරූෆ් වලටත් ඔයගොල්ලෝ මේවා කරලා තියෙනවා. කරලා තියෙනවා. දැන් මීට වඩා ලොකු ලොකු එකක් දාලා තියෙනවා. ටීවී පවා දාලා තියෙනවා. අඟල් 42ක් දාලා තියෙනවා අපි හයිරූෆ් එකට. දැන් මේවට කොහමද මේ ඉලෙක්ට්‍රික් සප්ලයි වෙන්නේ? ඉලෙක්ට්‍රික් සප්ලයි වෙන්නේ අපි මේක වාහනේ ඔරිජිනල් වාහන වාරහනස්සල කිසිම හානියක් කරන්නේ නැහැ. බැටරියත් අපි මේකට අප්ග්‍රේඩ් කරන්න ඕනේ. මේ ඇල්ෆා එකක් හදනවා නම් බැටරිය ඇම්පියර් 100 වෙනකන් අප්ග්‍රේඩ් කරන්න ඕනේ අනිවාර්යෙන්. නැත්නම් වාහනේ පැවැත්ම නැහැ බැටරිය එකේ. बैटरी का अपडेट कर लेला इन्वर्टर सिस्टम में पावित करना टीवी ना 240 गन्नों ने दबाव टेक है मैं कभी बालू हर इंद्र जयलाल यूट्यूब चैनल ने कम मैं कहीं बालू हमें का स्मार्ट टीवी का स्मार्ट टीवी का मैं का वाईफाई इनबिल्ट तीनों आने तुले ओन ओन देख कभी तो यूट्यूब के बारे में बोलो नेटफ्लिक्स ओन फिल्म में बालू नत पुलवा सा होंदा टे में क्वालिटी एट तीनों ने मैं कहूँगा तो वो कैटल बांडो एक तीन ने कैरेक्टर सिस्टम में
ඉගෙන කස්ටමර් අපිට රික්වෙස්ට් කරා එයාට කරක සිස්ටම් එකක් ඕන කියලා යන ගමන් සින්දු කියන මීටර් 50ක් ඇතුළත වාහනේ එළි ඉඳන් සින්දු කියන්න පුළුවන් මේ වාහනේ ස්පීකර්ස් පාවිච්චි කරලා දැන් ඒතකොට සවුන්ඩ් සිස්ටම් එකට හරියන්නේ ලයිට් සිස්ටම් එකක් තියෙන්නේ සවුන්ඩ් සිස්ටම් කියන්නේ ආඩියෝන සිස්ටම් එකක් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ සවුන්ඩ් එක යද්දි සවුන්ඩ් එකේ ෆ්‍රීකවෙන්සි එකට මේ ලයිට් එක ඩිස්කෝ ලයිට් වගේ පේනවා පාවිච්චි කරලා තියෙන අපි ග්‍රැනයිට් එක. ගෙවල් වල පාවිච්චි කරන ග්‍රැනයිට් එක වගේ එකක්. මෙතනට අපි ඩිසයින් කරලා ලේසර් කට් කරලා දාලා තියෙනවා. එතකොට මේක කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක නොමන විදියට. ෆුඩ් බෝඩ් එකත් අපි ඩිසයින් කරලා තියෙන අපේ කම්පැනි එකේ. ඒ කියන්නේ මේක ඔරිජිනල් ෆුඩ් බෝඩ් එකක් එන්නේ නැහැ. මේක ෆුඩ් බෝඩ් එක අපි ෆයිබර් වලින් ෆයිබර් මෝල්ඩ් දාලා. මේ ෆයිබර් ෆයිබර් වලින් හදලා තියෙනවා. ෆයිබර් වලින් හදලා අපි PVC කාපට් වලින් කවර් කරලා තින්නේ ක්වොලිටි එකට. මේ සීට් ෆුල් ඉලෙක්ට්‍රික් ඔපරේට් වෙන්නේ. ඇඩ්ජස්ටබල්. ඉස්සරහට පස්සට ඕන දෙයක් මේ ඉලෙක්ට්‍රික් වලින් පාවිච්චි කරලා මේ තියෙන ස්විච් එක. මේකෙන් ඉස්සරහට බසට යවන්න පුළුවන් සීට් එක. ඒ සීට් වල අනික මේ හොඳ මේ අර පළල් ගතියක් එහෙම තියෙනවා නිදහස වාඩින්න පුළුවන්. දැන් මේක මේ වාහනයට ගැලපෙන්න හදලා තියෙනවා. දැන් අපි ඉස්සරහට හයි රූෆ් එක කරනොත් මේක ඉලෙක්ට්‍රික් සීට් එක මසාජ් දාලා සීට් හීටර් කූලර් ඒවත් දාලා දෙන්න පුළුවන් කස්ටමර් එකගේ රික්වෙස්ට් එක මත. වහලට කරලා තියෙන වෙනස්කම් මොනවද? වහලට වෙනස්කම් කියන්නේ මේකේ විශේෂයෙන්ම අපි කරලා තියෙන මේක ලයින් ඒරි සිස්ටම් එකක් දීලා තිනවා ෆ්ලැට් රූෆ් එකට. මම හිතන්නේ ලෝකේ කොහෙවත්ම මේක තාම සෙල් මොඩල් එකකට කරලත් නැහැ, KDC එකකට කරලත් නැහැ. කරන්නත් අමාරු වැඩක් තමයි මේක. ඒක හොඳට වැඩ කරනවද? වැඩ කරනවා. හොඳටම වැඩ කරනවා. ඊට පස්සේ ෆෝන් එකක් එහෙම charge කරනවා නම් මෙතන තියෙනවා 13 ampere plug base දෙකක්. ඒ කියන්නේ ෆෝන් එක දාලා fast charging ඔක්කොම support කරනවා මේකට. මේ alloy wheel එහෙම දාලා තියෙන alloy wheel එක 16 inch alloy wheel එකක් දාලා තින්නේ. ඒක customer request කරා එයාට body color එකටම alloy wheel එක ඕනේ කියලා. ඊට පස්සේ අපි ඒක body color එකට දැම්මොත් වැඩි වෙනවා. ඔව්. ඊට පස්සේ අපි black කරලා body color එක පොඩ්ඩක් තැන් තැන් වලින් දාලා customer දැන් 100% satisfied අපේ job එකට. වාහන ගැන කතා කරන්න තව දේවල් තියෙන හින්දා ඒ වාහනවල සිද්ධ කරපු වෙනස්කම්ත් තව පොඩ්ඩක් දැනගන්නත් ඕනේ හින්දා ආයෙත් අපි තාත්තන්ට කතා කරමුද කතා කරමු මේ හැම වාහනයක් ගැනම කතා කරලා ගත්තොත් එම ඔක්කොම වෙනස්ද කතාව ඔව් හරියන්ද අපිට එක එක يعني ඇතුළේ ඉන්ටීරිය කලයක අණුව ඉයරක අණුව ඒ වගේ වෙනස්කම් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා මේ එකක්වත් එක වගේ නෑ එක වගේ නෑ මෙතනම තියෙනවා මේ වාහන තුනක් ඔව් මේ තුන උදාහරණ විතර අය ගන්නකෝ බලන්න පැහැදිලිවම ඇත්තනවා පේස් එක ගත්තොත් පේස් එකේ ලොකු වෙනසක් තියෙනවා එදිරිසිං ඇල්ෆා කියලා අපි මේකට කියන්නේ ඇල්ෆා තීම් එකේ ෆ්‍රන්ට් එකේ සම්පූර්ණ වෙනස් ඒතර මේකේ මොකක්ද මේ ඇතුලේ ගිහිලා දැන් අරක පොඩක් ක්ලබ් ටයිප් එකකට ගිහින් තිබුණේ නේද නිකන් පොඩි නයිට් ක්ලබ් එකක් වගේ නේද රෙඩ් ඇන්ඩ් බ්ලැක් නයිට් ක්ලබ් ස්ටයිල් එකක් තියෙන්නේ මේක මේක ඇල්ෆා රොයල් ලුක් එකක් තියෙන්නේ මේකේ ඇල්ෆා රොයල් කියලා අපි මේකට බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ මොකද්ද එතකොට ඇල්ෆා කියලා ඇල්ෆා කියන්නේ එදිරිසිංහ බ්‍රෑන්ඩ් එකේ එක කොටසක්. හස්පසින්ම දෙන්න තීම් දෙකක්. ඒක කවුද තීරණය කරන්නේ? ඒක කස්ටමර් අපේ පාරිභෝග මහත්මයා කියනවා අපට ඇවිල්ලා අපිට අවශ්‍යතාවය අනුව අපි ඒක ප්ලෑන් කරලා ලැස්ති කරනවා. මේක සීට් පෙළි තුනක් තියෙනවා. පාරිභෝග මහත්මයා ඉල්ලලා තියෙනවා අපිට සීට් පෙළි තුනක් ඕනේ කියලා. ඒ අවශ්‍යතාවය මත තමයි ඒක අපි ලැස්ති කරලා තියෙන්නේ. දැන් මේක අයියාගේ හිතට ආපු වෙනස් හැඟීමක් නේ. මේ වගේ වාහන මොඩිෆයි කිරීම වාහන හැඩ කිරීම පරණ වාහන වලට අලුත් හැඩයක් දීම හරියටම ගත්තොත් හැම වාහනයක්ම තරුණ කරලා ඒ හැඟීම කොයි කාලෙද ඔළුවට එන්නේ ඔව් ඇත්තරම මම නිතර ජපාන් රටත් එක ගනුදෙනු කරනවා අපේ ශාකාවක් ජපානයේ තියෙනවා මම නිතර යනවා ඒ කියන්නේ එදිරිසිංහ කුෂන් වර්ක්ස් ශාකාවක් ජපානයේ තියෙනවා එදිරිසිංහ ඉන්ටර්නැෂනල් නමින් අපේ ශාකාවක් අපි ජපානයේ පිටවලා තියෙනවා අපි මැටීරියල් ගේන ජපානයේ ඉතින් අපි ඒ පහසුකම් ටික අපිට තියෙන නිසා තමයි පාරිභෝගිකයින්ට අපිට අවශ්‍ය දේවල් ටික අවශ්‍ය විදිහට දෙන්න පුළුවන් හොඳ ක්වොලිටි එකකින් වැඩ කරලා දෙන්න පුළුවන් ඒක තමයි මේ වගේ වාහන වලට හැඩ පෙනුමක් සැප පෙනුමක් අමුතුම පෙනුමක් ලබා දෙන්න මුලින්ම හම්බ වුණේ කොයි කාලෙද ඇත්තම හරින්න මට හීනයක් තිබුණා අවුරුදු 5කට කලින් ඉතින් මේක හීනේ හැබෑ කරගන්න උත්සාහ කළා අවුරුදු 3ක්ම ගාය එනකම් මම ගියා ලොකු ගායක් තිබුණා ලොකු ගායක් තිබුණා ඉතින් ඒක ගන්න මම බැංකොක් වල ලොකු දුකක් වින්දා ඇත්තරම බැංකොක් වල ගිහිල්ලා ඒ දේවල් සොයා ගන්න මාස දෙක තුන වැඩ කළා ආයතන වල ආ ඒ කියන්නේ ඉදිරිසින් කුෂන් වර්ක්ස් පෞද්ගල සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා බැංකොක් ගිහිල්ලා රස්සාවක් කළා රස්සාවක් කළා ටාගට් එකක් යන්න නම් අපිට අනිවාර්යයෙන්ම වෘත්තිය දැනුම ඕනේ ඉතින් වෘත්තිය දැනුම ගන්න මම බැංකොක් වල ගිහිල්ලා ඒ ආයතන වල සේවය කරනකොට තමයි මට මේ අවශ්‍ය දේවල් ටික අවශ්‍ය මැෂිනරි ටික අවශ්‍ය වුණා ඒ ටික ඔක්කොම මම හොයාගත්තේ බැංකොක් වලින් දැන් අපි දැකලා තියෙනවා තායිලන්තේම විශේෂම KDH එහෙම මේ වගේ ඔය හැඩට හොඳට නිකන් එක එක තේමා වලින් හදපු වාහන තියෙනවා ලංකාවේ මම දැකලා තිබුණේ නැහැ ලංකාවේ ඊට කලින් තිබ්බද
ලංකාවේ තිබුණේ නැහැ. ලංකාවේ තිබුණේ නැහැ. අතරම අපි තමයි ලංකාවේ මේ නිර්මාණය දැන්ට කරලා දැන් අවුරුදු දෙකක් වෙනවා මේක ඩෙවලොප් කරලා අරගෙන. මුලින්ම මොකද්ද මොඩිෆයි කරපු වාහනේ? අතරම මුලින්ම කරුණා අපි KDH මේ ඇල්ෆා එක. දැන් තාමත් ඒ කරපු තත්ත්වෙම තාම තියෙනවා. ඊට පස්සේ ඒ හැඩයට ගොඩක් අය කැමති වීමත් එක්කම ඒ හැඩය තවත් වාහන වලට දෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් මේ වෙනකොට වාහන මම හිතන්නේ 50කට වැඩි අපි කරලා තියෙනවා. මේ මොඩල් එකට. හැබැයි ඕනෑම පාරක ඕනෑම මතු පිටක ඕනෑම තැනක යන්න කරදරයක් ගැටලුවක් වෙන්නේ නැද්ද? ඇත්තටම හරියන්න මෙතන මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඟල් 9ක් තියෙනවා. මේක ඔරිජිනල් වාහනේ ඇවිල්ලා තියෙනෙත් ඒ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ඒ ලෙවල් එකම තියෙනවා. බොඩි කිට් එක ඇතන පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. නමුත් ප්‍රශ්නයක් නැහැ මේක. මේ වෙද්දි වාහන කීයක් විතර මොඩිෆයි කරලා තියනවද? මම හිතන්නේ KDH ෆ්ලැට් රූෆ් 50කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. KDH ෆ්ලැට් රූෆ් විතරක් 50කට වැඩි කරලා තියෙනවා. වැඩිපුරම එන්නේ KDH ෆ්ලැට් රූෆ් තමයි කරේ. මොකද අපිට බැංකොක් වල ෆ්ලැට් රූෆ් එක නැහැ. නමුත් ඒ අවශ්‍යතාවය ලංකාවේ ලොකුවටම තිබුණා. බැංකොක් වල ඩිසයින් කරලා තියෙන හයි රූෆ් එක විතරයි. අපි තමයි ලෝකේ පළවෙනිමතාවට ෆ්ලැට් රූෆ් එකක් මොඩිෆයි කරේ. ෆ්ලැට් රූෆ් 50ක් විතර කියලානේ කිව්වේ. ඔව්. අනිකුත් වාහන වර්ගات එක්ක ගත්තාම ඔක්කොම කීයක් විතර මොඩිෆයි කරලා තියෙනවද? මම හිතන්නේ දැන් මෙතන තියෙන වාහන වර්ග පහක් තියෙනවා. ඔව්. ඇතර මේ වාහන වර්ග පහේ තියෙන්නේ වෙනස් වෙනස් අත්දැකීම්. මට තව විශේෂ කාරණයක් කියන්න තියෙනවා. වාහනයක් නිෂ්පාදිත රටෙන් අපේ ලංකාවට ඉම්පෝට් කළාට පස්සේ ඇතරම ඉන්ටීරියර් එක අවුරුදු 5ක් යනකොට මේ ඉන්ටීරියර් එක හැක් වෙනවා. ඇත්තටම ඊට පස්සේ කොහොම විකල්පයක්? ඒක තමයි ඉදිරිසින් එකෙන් දීලා තියෙන්නේ. ඒක තමයි අපේ වෙනස. වාහනේ පරණ වෙන නොදී තිබුණාටත් වඩා අලුත් කිරීමේ සාත්‍රය තමයි මේ හොයාගෙන තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් රී එක්ස්පෝට් කරලා ඕනේනේ මව් සමාගමට යවලා නැවත මේක තත්ත්වෙන් හදාගන්න. ඉතින් අපි මව් සමාගමේ නිර්මාණය කරනට වැඩිය අලුත් දේවල් කරලා අලුත් විදිහට එකතු කරලා පාරිභෝගිකයට ඕන දේ නිර්මාණය කරලා හදපු නිර්මාණ ටිකක් තමයි මේ. මෙච්චර කල් කරලා තියෙන ඔබතුම අහුවමගෙන් මීට කලින් වාහන කීයක් කරලා තියෙනවද? මම හිතන්නේ මටත් එහෙම කියන්න අමාරුයි. එක එක වර්ගවල වාහන එක එක විදිහට මම නිර්මාණය කරලා තියෙනවා. මේ වාහනේ මව් සමාගමේ නිර්මාණය කරන අවස්ථාවේදී තියෙන ඇතුලේ ඉන්ටීරියර් ටිකට හානියක් නොවන ආකාරයට කරලා තියෙනවා. ඒකට මේ සාක්ෂි. දර කියවනේ මේ මව් සමාගම නොකරපු විදිහ හැඩයක් තමයි මේකට හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වාහන හඳුන්වා දීපු සමාගමත් මේව දැක්කොත් පුදුම වෙන විදිහටද දැන් වැඩේ යන්නේ? පැහැදිලි. මොකද හේතුව මම ඔකට උදාහරණයක් කියන්නම්. මගේ ශාකාව ජපාන ශාකාව හරහා අපේ ජපාන නියෝජිතයෝ තුන්දෙනෙක් ගිය සතිය ආවා. අපි වෙලාවේ මගේ වාහනේ බැලුවා. අතන මේගොල්ලෝ පුදුම වෙනවා. ඔයාලා මේ වගේ නිර්මාණය කරනවද කියලා. ඒක තමයි විශේෂත්වය. පැහැදිලිවම අපිට එක දෙයක් තියෙනවා. අපි ඩොලර් දැන් අපිට ලංකාවේ ඩොලර් නැති අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ අපේ මේ නිර්මාණ වලින් ඉස්සරහට ඩොලර් පිටරටට යන එක නවත්තලා තියෙනවා. අපි ඒකට ලොකු දායකත්වයක් දෙනවා. අපිට ඉල්ලුමට සැපෙවම දෙන්න බෑ. ඒ තරමට අපි අපේ බුකින්ස් දාලා එන්න ඕනේ. නැත්නම් අපෙන් කරගන්න ඇත්තටම අපහසුයි. මොකද කාර්යබහුලතාවයත් එක්ක. ඒ තරමට ඉල්ලුම? ඉල්ලුම තියෙනවා. පැහැදිලිවම. ඒ කියන්නේ මේ අපි කතා කරන දවසෙත් මේ වෙලාවෙත් ඇතුලේ වාහන මොඩිෆයි කරමින් වෙනස් කරමින් ඔව් මේ දවස්වල ඒ අලුත් වැඩ ටිකක් ගොඩ ලොකු වැඩ ප්‍රමාණයක් යනවා. ඒත් එකම ජාති වාහන නෙමෙයි. වෙනස් වෙනස් මාදිලිය වාහන. පාරිවෝග මහතුරු ඇවිල්ලා ඒගොල්ලෝ ඉල්ලන ඒගොල්ලන්ගේ ආසාව අනුව ඒගොල්ලන්ගේ හීන තියෙනවනේ ඒ හීන හැබෑ කරන එක තමයි අපේ වගකීම සහ යුතුකම. ඉතින් ඒ ටික තමයි මේ අපි කරලා දෙන්නේ. මොන තරම් පරණ වාහනයක් ගෙනත් දුන්නත් ඒ වාහනේ හැම ගහලා මුල ඉඳලා වෙනස් කරලා වෙනස්ම අලුත් තත්ත්වයකටපත් කරන වැඩේ මේ වෙද්දි සිද්ධ වෙනවා. මේ වෙලාවට කරනවා අපි. ෆුල් බොඩි පේන්ට් එක ඇතුළ සම්පූර්ණ ඉන්ටීරියර් ටික ඩුවල් ඒසි ඒ කම්ප්ලීට් ඒ ටික කරනකොට තමයි අර සම්පූර්ණම වැඩේ ඉවර වෙන්නේ. ඒතර පාරිවෘග මහත්මයාට කොහෙවත් යාමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට දීලා එක වහලක් යටින් අපි ඒ සියලු දේ කරලා දෙනවා. ඒ කියන්නේ කෙනෙක් වාහනේ බාර දීලා දවස් 3-4කින් ඇවිල්ලා බැලුවොත් වැඩේ යන හැටි දැක්කොත් වාහනේ සම්පූර්ණයෙන්ම හැම ගහලා තියෙන්නේ සම්පූර්ණම. හැබැයි සති කීපකින් ආවට පස්සේ වාහනේ සම්පූර්ණයෙන්ම තරුණ කරලා තියෙන සියලුම මනමාලියක් අන්දනවා හා සමානයි. දැන් මේ වගේ දේවල් කරන්න හොඳ පළපුරුදු කණ්ඩායමක් ඉන්න එපාය. ඇත්තටම අපි මේ වෙනකොට කියන්න සන්තෝසයි මගේ සහෝදර සේකමල්ලේ සේවක 100කට වැඩිපුර ඉන්නවා. පේන්ට් අංශය ගත්තොත් පේන්ට් අංශයේ වෙනම මගේ සුපර්ස මහතුරු ඉන්නවා. ඒගොල්ලෝ පළපුරුද්ද තියෙන අවුරුදු 25කට 20කට ඒ වගේ එහා පළපුරුද්ද තියෙන අය තමයි ඉන්නේ. ඒ වගේම ඔටෝ ඒසි ඔටෝ ඉලෙක්ට්‍රිකල් කුෂන් වර්ක්ස් එක අපි ගත්තොත් අපි ඉන්ටීරියර් මොඩිෆිකේෂන් සයිඩ් එක. ඉතින් ඇත්තටම ඒ ටික සම්පූර්ණ ගත්තාම අපි පාරිභෝග මහතුන්ට හොඳ සේවයක් දෙන්න අපිට හොඳ පළපුරුදු සේවක මණ්ඩලයක් ඉන්නවා. දැන් අපි දැකපු හොඳම සුපිරිතම විදිහට පෙනුම වෙනස් කරන වාහනයක ඒ වාහනේ
ඒ විදිහට නවීකරණය කරන්න ලොකු මුදලක් යනවාද? අතරම ඒක අවශ්‍යතාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි උදාහරණ ගත්තොත් මෙතනම තියෙන වාහන විදිහටම ගත්තොත් අපි උදාහරණයක් ගත්තොත් මේ KDH 201 වෑන් එක ඇතුළත එළිය කම්ප්ලීට් වෙන සාමාන්‍යයෙන් ලක්ෂ 25කට වගේ ආසන්න ප්‍රමාණකින් කම්ප්ලීට්ම කරගන්න පුළුවන්. මේක පිටරටකින් කරලා ගෙනාවොත් මේ විදිහේ වාහනයක් ගෙනාවොත් ලක්ෂ 300කටවත් ලංකාවට ගෙන්න බෑ. මේක දැන් පවතින මිල කොයි තරම්ද සාමාන්‍ය මිල? සාමාන්‍ය මිල හරින්ද මේක යනවා කොහොමත් දැන් ලක්ෂ 125කට ආසන්නව යනවා. ඉතින් අතරම තව ලක්ෂ 25ක් වියදම් කරපුවාම ලක්ෂ 150යි වෙන්නේ. නමුත් මේකේ ලක්ෂ 300කට එහා ගිය වැලියුේෂන් එකක් මේ වාහනේ තියෙනවා දැන්. කලින් කතා කළේ අපි ඇල්ෆා රෙඩ් මොඩල් එකනේ. ඔව් ඇල්ෆායි. ඒකට සාමාන්‍ය කොච්චරක් අතර ගියාද? ඒ කොයි කාලෙද කනේ? මේක දැන් මං හිතන්නේ තව මාසෙකමාරක් වගේ කරලා දැන් මේක තියෙන්නේ. මේ වාහනේට ෆුල් බොඩි පේන්ට් එකත් එක්ක කම්ප්ලීට්ම කරපු වාහනයක්. මේක මම දැන් ලක්ෂ 30කට එහා ගිහිල්ලා තියෙනවා. එතකොට ඔය ලක්ෂ 25 30 වගේ ගණන්වද සාමාන්‍ය යන්නේ වාහනයක් මොඩිෆයි කරගන්න? නැහැ, අවශ්‍යතාවය අනුව. ඒ කියන්නේ අපේ දැන් ඒ දාන පරිභෝග මහත්මයා ඉල්ලන දේ අපි පෙන්වනකොට මේකෙන් අවශ්‍ය දේවල් ටික තමයි එයා ඉල්ලනකොට තමයි ඒකට අවශ්‍ය දේ මුදල් වෙන් කරගන්න ඕනේ. අර කායික ගත්තොත් මේ කායිකයේ තියෙන්නේ ගොඩක් දුරට සීට් කවර්ස් ටික කරලා තියෙනවා, ෆ්ලෝ කාපට් එක කරලා තියෙනවා. ඒතර ඇත්තම රුපියල් ලක්ෂයකට අඩු ප්‍රමාණයකින් මේ වාහනේ වැඩ ඉවර කරලා තියෙනවා. මොකද තීම් එකේ 2017 ටොයෝටා ප්‍රියස් මේ වාහනේ සම්පූර්ණ මව් සමාගමෙන් නිර්මාණය කරනකොට ආපු සීට් ටික සම්පූර්ණම අවුරුදු 6ක් වෙනවා. මේ සීට් ටික හැක් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒකේ අලුත් නිර්මාණ කරලා අලුත්ම ඩිසයින් එකකින් තමයි අපි ඒකේ මේ සීට් කවර්ස් ටිකයි කාපට් ටිකයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් සීට් කවර් සෙට් එකක් ගත්තොත් අපේ සීට් කවර් සෙට් එක ගත්තම අවුරුදු 5කට අනිවාර්යයෙන්ම දුවන්න පුළුවන්. ජපන් මැටීරියල් පාවිච්චි කරන්නේ. මැද තියෙන්නේ කොල්ලන්ගේ තේරීමක් LC79 කියන මොඩල් එක. මේකෙදි විස්පාදකයාගේ තියෙන බේසික් එකට අපි එකතු කරලා තියෙනවා ලොකු වැලිය ඇඩිෂන් දීලා තියෙනවා. මේක තරුණයෙක්ට අයිති එකක්ද? තරුණයෙක්ගේ අපේ. දැන් එයාගේ ඉල්ලීම උනේ මොකද්ද මේ වාහනේ කියලා? එයාගේ ඉල්ලීම උනේ ඇත්තටම ඇතුළ ස්පෝට් ලුක් එකක් ගන්න. ඒකේ ලොකු වෙනසක් කරලා තියෙනවා. දැන් මේ වාහනවල වෙනස පේන්න එක ප්‍රධානම හේතුවක් තමයි වාහනවල ආසනවල තියෙන විශේෂත්වයයි විවිධත්වයයි ඊට පස්සේ සුව පහසුකමයි. සාමාන්‍යයෙන් වාහනවල ආසන ගැන කතා කරනකොට ආසන කවර ගැන කතා කරද්දී එදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම මතක් කරන්න පුළුවන් කමක් නැහනේ. පැහැදිලිවම. ඒ කියන්නේ මේ නිර්මාණ වෙනස් විදිහට කරන්න පුළුවන්. මොකද අපි පිටරටින් නැවෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. අපිට දෙයක් කරන්න පුළුවන්. අපට අවශ්‍ය විදිහට අවශ්‍ය පහසුකම් ටික අවශ්‍ය මැෂිනරි ටික අපි ඔක්කොම අපි අවුරුදු 25ක් තුල ඒ කටයුතු ටික ඔක්කොම අපි කරලා තියෙනවා. වාහන සුව පහසු කිරීම සහ නවීකරණය කිරීම සිද්ධ කරද්දී ඒකේ විශිෂ්ටත්වය ගැනයි ප්‍රමිතිය ගැනයි අනිවාර්යෙන් වගේ කියන්න වෙනවානේ. ඒ කියන්නේ ඒකටම අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ආදී තාක්ෂණයේ මේ සියල්ලම ඔව් අඩු නැතුව මෙතන තියෙනවා. නෑ, පැහැදිලිවම තියෙනවා. මොකද නව තාක්ෂණයද අපි ගොඩක් පාවිච්චි කරන්නේ. අපි හැමදේටම මහාන තැන ඉඳගෙන සියලු දේවල් වලට නව තාක්ෂණය පාවිච්චි කරනවා. මොකද හේතුව ඒකෙදි අපට ලොකුම දෙයක් තියෙන්නේ අලුත් නිර්මාණ කරන්න නම් නව තාක්ෂණය ඕනේ. ඒ නව තාක්ෂණය පාවිච්චි කරොත් තමයි මේ නිර්මාණ එළියට එන්නේ. මේ වාහනේත් එහෙමයි. මේක රොයල් ලුක් එකක් එන ඇල්ෆා තීම් එක ඉල්ලුවා සීට් පෙළ තුනකුත් එක්ක. ඒකට ඒ අවශ්‍යතාවය කරලා දුන්නා. ඒ පරිගම මහත්ම පෙරදැවල එයා පුදුමයි. එතන මේක දීපු වාහනේ එළියට ආවේ මොකද්ද? දැන් මම දීලා ගියේ මොකද්ද කියලා. මේක කවද්ද එතකොට වැඩ ඉවර කළේ? මේක දැන් ඊයේ වැඩ ඉවර කළේ. ආ ඇත්තද? දැන් මේක අනිද්දර ගියා. අලුත ගෙනවන මාලිය. අලුත ගෙනවන මාලි මෙයා අනිද්දර දීගෙන යනවා. අනිද්දර දීගෙන යන මාලි ඉස්සරහ තියන් තමයි අපි මේ කතාව සිද්ධ කරන්නේ නේ. අනිවාර්යෙන්. මේ වාහනයක් අරන් ගියාට පස්සේ එතනින් එහාට බබෙක් වගේ බලා ගන්නත් එපා. අනිවාර්යෙන්. ඒ වෙනුවෙනුත් ඔයාලගේ පසු සේවාව නැත්නම් ආෆ්ටර් සර්විස් එක තියෙනවද? පැහැදිලිවම අපි අලුතෙන් කරන ගන්න ජොබ් එකට වැඩිය මම අපේ සේවක මහතුන්ටත් කියලා තියෙන්නේ. මොකද හේතුව ආෆ්ටර් සර්විස් එක දෙවනුව කරන සේවාව තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ සේවාව තුළ තමයි අපිට එතන අපේ පැවැත්ම තියෙන්නේ. අපේ පාරිභෝගික මහතුන් අපි ඇත්තටම ලොකුවට මාධ්‍යයක් මෙහෙවන්නේ නැහැ. මාධ්‍ය මෙහෙවන්නේ අපේ පාරිභෝගිකයෝ තව කෙනෙක් තව කෙනෙකුට කියලා එන දෙයක් තමයි තියෙන්නේ. අන්න ඒක තමයි ලොකුම වටිනාම දේ. අවුරුදු දෙකකට කලින් හිතුවා වාහනවලට වෙනස් හැඩයක් කරන්න ඕන. ඒ වෙනස් හැඩය එදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම ලංකාවට හඳුන්වා දෙන වෙනස්ම දෙයක් බවට පත් කරගන්න ඕනේ කියන හීනේ. ඒ හීනේ මේ වෙද්දි ඉටු කරගත්තනේ. දැන් ඒ හීනේ දිගේ විතර දෙයක් නේ නැත්තම් ඒ වගේ වෙනස් දේවල් මේ වෙද්දි හිතට ඇවිල්ලා ඉටු කරගන්න ලෑස්තිලා ඉන්නවා. මම හිතන්නේ හරිඳර මම කියන්නම්. මොකද හේතුව අපි ලොකු
අපේ ෆැක්ටරි එකක් දැන් ලෑස්ති වෙලා තියෙනවා මේ වෙනකොට ලොකු මේ අපේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා ඉල්ලුමට සැපයුම දෙන්න බෑ අපි දැන් ඉන්න තැන ඉතින් මේ ස්ථානයේ අපිට දෙන්න පුළුවන් සේවාම් සීම තමයි අපි ඉස්සරහදී දැන් අපි තව මං හිතන්නේ බොහොම කෙටි කාලෙකින් අපි නව ස්ථානයකට එනවා ඒ ස්ථානයේ ලොකු සැපයුමක් දෙන්න පුළුවන් ඒකට අවශ්‍ය විදිහට සියලු වැඩ පිළිවෙල දැන් සූදානම් දැන් අපි කතාව නවත්තන ලෑස්ති වෙන්නේ හැබැයි කතාව පටන් ගත්තෙත් කතා කළෙත් අපි මේ වාහනවල ඉස්සරහා ඉඳගෙනනේ එහෙනම් මට හිතුණා කතාව ඉවර කරන්න මේ වාහනවල පිටිපස්සට යන්න මොකක්ද සාමාන්‍යයෙන් මේ වාගේ වාහනයක මේ අවුරුදු 34ට කලින් ආපු වාහනයකත් දැන් මේ අවුරුදු 4-5කට කලින් ආපු වාහනයකත් සාමාන්‍යයෙන් තියෙන පිටුපස ස්වභාවයට වඩා මොකක්ද මේක තියෙන වෙනස මේක කියන්නේ අපි ඇල්ෆා එකේම කරන මොඩිෆිකේෂන් නැත්තම් පිටිපස්ස ලොකු සබ්වූෆර් සිස්ටම් එකක් මේක අපි දෙනවා ඒ කියන්නේ අපි කස්ටමර් රික්වයර්මන්ට් එකට අනුව ඒ කියන්නේ කස්ටමර් ටුවරිසම් කරනවා නම් මේකට අපි වෙනම ඔප්ෂන් එකක් දෙනවා බෑග් දාගන්න අපි දාලා තියෙන්නේ කස්ටමර්ට ඕන නම් මේක ටේබල් එකක් ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන් කොහේ හරි එලිට ගියාට පස්සේ මේ මොන හරි කෑමක් තියාගන්න එතකොට බයිට් මොන හරි තියාගන්න එහෙම තියාගන්න මෙතන කප් හෝල්ඩර්ස් දීලා තියෙනවා ජූස් බොටල් හෝල්ඩර්ස් දෙයක් තියෙනවා ඊළඟ දැන් අපේ ෆැක්ටරි එකේ හැදෙන හයිඩ්‍රොෆ් එකක් ඒක මෙතන තියෙනවා ඩිස්කෝ ලයිට් එකක්. ඒතර මේ සවුන්ඩ් සිස්ටම් එකේ මෙතන ලොකු ඩිස්කෝ ලයිට් එකක් මෙතන වැඩ කරනවා. ඒ වගේම ඔප්ෂන්ස් ද මේකේ තියෙන්නේ? මේකේ කස්ටමර්ට ඕන කිව්වේ බැගේජ් තමයි ફોකස් කරේ. මෙයාට ටේබල් මුකුත් ඕනේ නැහැ කිව්වා. මේකේ ටේබල් තියෙන්නේ, මේකේ ටේබල් නැහැ. ස්පීකර්ස් ටික සබ් එකට නෙවෙයි බොඩියට තමයි අපි මවුන්ට් කරලා තියෙන්නේ බොඩියකට. වෙනස්ම දෙයක් කරන සහ ඒක හැඩට රහට හොඳට කරන තැනක් සහ කෙනෙක් හඳුන්වා දීමේ සතුට ඔයාලත් එක්ක බෙදාගෙන එහෙනම් අපිට යන්න අවසරයි මුලින් තාත්තාට සමුදොන්න දැන් පුතාට සමුදෙනවා